උතුම් තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සීලු දෙනාටම සදැහැවත්නේ සත්වක සිත් තුළ ප්‍රඥාවේ ආලෝකයේ තල්පමින් බෞද්ධ රූප වහිනී නාලිකාව මේ පැහැදී සංනිවේදනය කරන උතුම් දායකත්ව සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත පානතුරේ අරිය ධම්ම නාහිමි අනුස්මරණ මෙතරි පරිශ්‍රයේ සිට ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. සදහවත්නි මේ උතුම් මෝදේශනා වෙනුවෙන් සෙදු කළා වූ ආරාධනාව පිළිගෙන දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජනීය අවසරයි නම සිහිපත් කරන්නට කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම සියල්ලන්ටම ප්‍රථමයෙන් දොහොත් මුතුනත් මැද සාතුනතින් පිළිගනිමු. සාතු සාතු සාතු. සදහවත්නි අද දේශනාවට සදහැති දායකත්ව ලබා දෙන්නේ මුල්ලේරියාවේ පදිංචි ලක්මාල් ජයසේකර මහතා, ටීපි සඳමාලි මහත්මිය, කිත්මි ජයසේකර, සිනිත්මි ජයසේකර, තිහස ජයසේකර යන දෝතරුවන් ඇතුළු පවුලේ සදැහැති පින්වතුන් පින්වතියන් විසින්. එහෙමනම් අපි හැමදෙනාම සදැහැ සිතින් තැන්පත්ව මෙතැන් සිට මේ උතුම් මෝදේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරමු. ධර්මශ්‍රවණය වෙනුවෙන් සූදානම්ප පළමුුවෙන් උතුම් මෝ තිසරණ සහිත පංචසීලය සමාතන් වන්නට සාධනාද නන්වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. සම්මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා, ධම්මස්සවන කාලු අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේ සු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි,
බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානං වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව යටතේ තවත් එක උතුම් ධර්මානුශාසනාවක් සිද්දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව පෝෂණය කරගන්නත් ධර්මානුකූලව නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ සියලු කුසල ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මේ පින සුළුයි කුඩයි කියලා හිතන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ තවත් එක ගාථා රතනයක්. ඒ ගාථා රතනේ තමයි මාප්ප මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං කියන ගාථා රතනේ. මේ ගාථා රතනේ සරල තේරුම තමයි පින කුඩයි කියලා මොන මොහතකවත් හිතන්න එපා, නොසලකා හරින්න එපා කියලා කියනවා. කුඩා නමුත් පින් නැවත 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 රැස්වීම තුළින් ඒක මහා කුසල් කන්දරාවක් බවට පත් වෙනවා. කොයි වගේද? උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති. කට විවෘත කරලා එළියෙන් තියාපු බඳුනක් වැස්ස වහින වෙලාවට වැහි බින්දුව බින්දුව නමුත් වැටිලා පිරෙනවා වගේ මේ කුසලයත් ටික ටික හරි එකතු වෙලා විශාල වශයෙන් එකතු වෙනවා කියන කාරණාව සිහිපත් කරනවා. ඉතින් මේ ගාථා රතනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ බිලාල පාදක කියන සිටුවරය නිසා. බිලාල පාදක සිටුවරය නිසා මෙවන් ගාථා රතනයක් දේශනා කරන්න මඟ හැදෙන්නේ කොහොමද කියන කාරණාව ටිකක් සාකච්ඡා කළොත් අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ එක ධර්මානුශාසනාවක් සිද්ධ කරන වෙලාවේ දේශනා කරනවා මේ දන් දීම පිළිබඳව. එතනදී අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා යම් කෙනෙක් බොහෝ පිරිස් එකතු කරගෙන සම්මාදම් කරවගෙන සම්බන්ධ කරවගෙන දන් දෙනවා නම් ඒ පුද්ගලයාට සංසාර ගමනේදී භෝග සම්පත් වගේම පරිවාර සම්පත්තියෙත් අඩුවක් නැහැ කියලා. පින්නතුනි, පරිවාර සම්පත්තිය අඩුවක් නැහැ කියලා කියහම සමහර කෙනෙකුට එදිනෙදා යම්කිසි කටයුත්තක් එළඹුණහම ඒ කාර්ය සම්පූර්ණ කරගන්න පිරිස මදි. ඉතින් ඒ නිසා තමන්ට තනියම බොහෝසේ වෙහෙසෙන්ඩ සිද්ධ වෙනවා.
දින ගණනාවක් ඒ කාර්යයේ යෙදෙන්ඩ සිද්ධ වෙනවා. සහයෝගයට පිරිස් එන්නේ නැති නිසා බොහොම අපහසුතාවයන්ට පත්වෙන්නත් සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් අපි ජීවත්වෙන මේ සමාජය තුළ එහෙම අවස්ථා ඕන තරම් දකිනවා. සමහර වෙලාවට තමන්ගේ ගෙදර කටයුත්තක් එළඹුණත් මව්පියන්ට දූදරුවවත් සහයෝගයක් නොදෙන අවස්ථා තියෙනවා. එහෙම නැත්තම් වෙනත් පින්කමක් ආදිය සංවිධානය කරපු වෙලාවක උදපදව්වට එන්න තමන් එක්ක ඉන්න කිසි කෙනෙක් නැතුව යනවා. එහෙම නැත්තම් ගෙදරක් සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවක් වුණොත් පින්කමක් වෙනුවෙන් නමුත් ඒ සඳහා සහයෝගය දෙන්න කෙනෙකුත් නැති නිසා ටික ටික සමහරලාට සුමාන ගානක් මාස ගානක් ඒ වෙනුවෙන් කැප වෙලා තනියම වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔය අවස්ථාවන් වල අකුසල් මූලික සිතුත් එළඹෙනවා හරියට. ඒ තනියමනේ වැඩ කරගන්න වෙලා තියෙන්නේ. එතකොට මේ කී දෙනෙක් ඉන්නවද කිසි කෙනෙක් එන්නේ නැහෙනි මේ විදිහට දේශ සහගත සිත් උපදින්නත් පටන් ගන්නවා. ඉතින් මේ වාගේ තව පින්නතුනි ඕන තරම් කරුණු අපේ පින්නතුන්ගේ ජීවිතවලදී මූණ දෙන්න ලැබෙනවා. ඉතින් ප්‍රධාන හේතුව පරිවාර සම්පත්තිය මදි. ඉතින් පරිවාර සම්පත්තිය මදි වෙන්න නොලැබෙන්න ප්‍රධාන හේතුවක් සංසාරේ දන් දෙනකොට බොහෝ පිරිස් සම්මාදම් කරගෙන එකතු කරගෙන දන් දෙන්න කියලා කියනවා. පින්කම් කරනකොට තව බොහෝ දෙනාට අවස්ථාව ලබා දෙමින් පින් කරන්න කියලා කියනවා. නමුත් පින්නතිනි ධර්මකාරණාව නොදන්නා අය සමහර විට අපිට චෝදනා කරන්නත් පුළුවන්. එහෙම කතාවක් තමයි මේ ගාථා රතනයේ දේශනා කරන්න හේතු වෙන්නේ. දැන් අපි දානයක් වගේ සංවිධානය කරලා එහෙම නැත්තම් චෛත්‍යයක හුණු පිරියම් කරන්න අපි බාර අරගෙන නැත්තම් විහාර මන්දිරයක් ප්‍රතිසංස්කරණය කරන්න අපි බාර අරගෙන තමන්ට තනියම කරන්න සමහරලාට හැකියාව හොඳටම තියෙනවා. නමුත් ධර්මකාරණා දන්න නිසා බොහෝ දෙනාට යහපතක් කරවමි කියලා කල්පනා කරලා ඒ අයට මේ කරුණ මතක් කර කර ඔවුන් දෙන සම්මාදමක් ලබා ගනිමින් යනකොට තව කෙනෙක් බනින්නත් පුළුවන්. බැරි දේවල් නොකර ඉndeපැයි අනුන්ට කරදර කරන්න පටන් ගත්තා කියලා එහෙම කියන්නත් පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිරිසක් එකතු කරගෙන පින්කම් කරාම සංසාර ගමනේ පරිවාර සම්පත්තියේ අඩුවක් නැහැ කියලා. එතකොට පිරිස් එකතු කරගන්නේ නැතුව තමන්ට තියෙන වත් පොහසත්කම් පාවිච්චි කරලා තනියම පින්කම් කරනකොට දේශනා කළා භෝග සම්පත් නම් ඇති තරම් ලැබෙනවා පරිවාර සම්පත් ලැබෙන්නේ නැහැ. බොහෝ දෙනා සම්මාදම් කරවගෙන පින්කම් කරනකොට භෝග සම්පත්තියත් ලැබෙනවා පරිවාර සම්පත්තියත් ලැබෙනවා. හැබැයි පින්නතුනි මෙතන කේ කාරණාව සඳහන් කරලා නැතත් භාග්‍යතුන් වහන්සේ තවත් දේශනාවක පැහැදිලි කරනවා සමහර පිරිසක් ඉන්නවා මහ විශාල පින්කම් සංවිධානය කරනවා. බොහෝ දෙනාගෙන් ආධාර උපකාර ලබාගෙන ඒ පින්කම ඉතාම හොඳට කරනවා. හැබැයි තමන්ගෙන් සත පහක්වත් වියදම් කරන්නේ නැහැ. සංවිධාන කටයුතු වල විතරයි ඉඳලා තියෙන්නේ. ඒ ඇයටත් සංසාර ගමනේ පරිවාර සම්පත් ඕන තරම් ලැබෙනවා. නමුත් එදිනෙදා පෞද්ගලික ජීවිතයේ වෙනුවෙන් භෝග සම්පත්තියක් නම් නැහැ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කරුණු දක්වමින් ධර්ම දේශනාව කරනකොට මේ බණ අහන තැන හිටපු එක උපාසක කෙනෙක් කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම පිරිස් එකතු කරගෙන දානයක් දෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ අනුශාසනාව නිමා කරලා ධර්මාසනයෙන් නැගිටලා වඩින වෙලාවේ ඔහු වහාම බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිහිල්ලා වන්දනා කරලා ආරාධනාවක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ
මගේ නිවසට දානෙට වඩින්න පුළුවන්ද කියලා. භාගිතුන් වහන්සේ අහනව, උපාසක, කීනමක් විතර වැඩමවන්න බලාපොරොත්තු වෙනවද? ස්වාමීනි, විහාරයේ ඉන්න තරම් වැඩමවන්න කියලා කියනවා. ඉතින් භාගිතුන් වහන්සේ ආරාධනාව ඉවසනවා. ඒ වෙලාවේ ඉඳලා මේ පුද්ගලයා ගමේ ගෙයක් ගෙයක් ගානේ, කඩපිලක් කඩපිලක් ගානේ සම්මාදමේ ගියා. තමන්ට තනියම දන් දෙන්න හොඳටම ඔහුට හැකියාව තිබුණා. නමුත් අර භාග්‍යතුන් වහන්සේ දේශනා කළානේ පරිවාර සම්පත් එකතු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ සිද්ධිය කනවැකිච්ච එක මුදලාලි කෙනෙක්, මහ ධනවත් ධනපති ව්‍යාපාරිකයෙක්. අර අපි මුලින් සඳහන් කළා වගේම විවේචනය කරන්න පටන් ගත්තා. දන් දෙන්න තීරණය කළා නම් තමන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩමෝලා දෙන්න එපැයි, විහාරේ ඉන්න තරම් සංඝයාට වඩින්න කියලා අනුන්ගෙන් සම්මාදම් කර කර මොකද්ද මේ කරන වැඩේ කියලා. හැබැයි ඉතින් ඔහොම බැන බැන ඉන්න වෙලාවේ මේ උපාසක තැන එයා ගාවටත් සම්මාදමේ ආවා. කේන්තියෙන් ඉන්නෙත් ඒ නිසා සඳහන් කළා, අරගෙන වරෙන් කුඹේ භාජනය කියලා කිව්වා. භාජනයක් අරගෙන ගියාට පස්සේ තමන්ගේ නිවසේ තිබිච්ච මේ සහල්, කව්පි, මුං ආදී මේ ධාන්‍ය වර්ග පිටතින් මේ ඇඟිලි තුඩු තුනෙන් අල්ලලා අරගත්තා. හාල් ගෝණියට අත දාලා ඇඟිලි තුඩු තුනෙන් අරගෙන තමයි අර භාජනයට ටිකක් දුන්නා. මුං ඇටත් එහෙමයි, කව්පි ඇටත් එහෙමයි. සඳහන් කරනවා මේ පැණි සහ ගිතෙල් කොහොමද දුන්නේ කියලා. නිකන් ඉදිකට්ටක් ඇතුල් කරන්න තරම් පුළුවන් සිදුරකින් තනපතක් වගේ දෙයක් ඇතුළට දාලා ඒකේ ගෑවිලා එන ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ එක පැණි බින්දුවක් තරම්වත් ලොකු ප්‍රමාණයක් දීලා නැහැ. ඒ තරම්ම සුළු ප්‍රමාණයක්. හැබැයි මේ පුද්ගලයා හරීම සතුටින් ඔහු දුන්න සියල්ලම බාරගත්තා. තංගර ඇඟිලි තුඩු තුනෙන් අරගත්තහම අපි ඇඟිලි තුඩු තුන අපි ගියමු මේ වැලි තියෙන තැනක තිබ්බොත් කොයි වගේ සලකුණක් අපි දකිනවද? නිකන් අර පූසෙකුගේ පාදය වගේ. දැන් මෙයා එහෙමනේ දුන්නේ අරගෙන. ඒක දැකපු මිනිස්සු මෙයාට නමක් හැදුවා, බිලාල පාදක කියලා. මෙච්චර කල් මෙයාගේ නම බිලාල පාදක නෙමෙයි, මේක මේ පට බැඳිච්ච නම බිලාල පාදක සිටු කියලා නම හැදුවා. අර පුජ්‍යලයා අර මොහු දුන්න ටික අරගෙන ගිහිල්ලා තමන් එකතු කරගත්ත ධාන්‍ය දාගත්ත කොටසට දාගන්නේ නැතුව වෙනම වෙන් කරලා තිබ්බා. ඒකත් අර සිටුවරයා දැක්කා. දැකලා කල්පනා කළා, මම දුන්න ටික මොහු වෙනම තිබ්බේ, ගම හැමතැනම අහවල් සිටුවරයා මෙච්චරයි දුන්නේ කියලා පෙන්න මට නින්දා කරන්න වෙන්නේයි. හැබැයි කොතන හරි තැනක මට එහෙම නින්දාවක් කරලා තිබුණොත් ඒ කාන්තෙන් මම මොහුව මරණවා කියලා තීරණය කළා. තීරණය කරලා තමන්ගේ අතවැසියෙක් කියවුවා, මේ ප්‍රමාණය වෙන් කරගෙන ගිහිල්ලා මොකද කරන්න කියලා බලන්න කියලා. අතවැසියත් පිටිපස්සෙන්ම ගියා. දානේ හදන වෙලාව වෙනකනුත් අතවැසියා ඔහු පිටිපස්සෙන් ගැවසෙනවා. ඉතින් අඳුරන්නේ නැහෙනේ කවුද කියලා. හැබැයි සිටුවරයා දුන්න මුං ඇට, කව්පියට, හාල්ලට, අර පිළියෙල කරන කැඳ භාජන වලට ඇට දෙක තුන, බත් වෙන එකට බත්, හාල්ලට දෙක තුනක්, ඔහු දුන්න පැණි සහ ගිතෙල්, ඒ පැණි මිශ්‍ර කරලා ගිතෙල් මිශ්‍ර කරලා හදන ඒවට යන්තමට මුහු කරලා සම්පූර්ණ අර පුජ්‍යලයා දුන්න දේවලුත් දානේට සම්බන්ධ කරගත්තා. පහෝදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නිවසට වැඩියා. බොහෝ පිරිසක් එකතු කරගෙන ඉතාම ප්‍රණීත දන් වේලක් පූජා කරන්න කටයුතු කළා. දැන් මුදලාලි මහත්තයත් නැත්නම් අර සිටුවරයත් මනාව සුදු ඇඳගෙන තිවුණු ආයුධයකුත් ඉනේ සංගවගෙන තමයි ඉන්නේ. කොතන හරි තැනක තමන්ව විවේචනය කළොත්
එතනම පහරදීල මරණෝ කියලා. දැම් භාගිතුන් වහන්සේ දං වලඳලා අනුශාසනාව කරන්න සූදානන් වෙන වෙලාව. අන්න ඒ වෙලාවේ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ දේශනාව අහලා ඒ බුද්ධ දේශනාවට අනුවම පිරිස් සම්මාදන් කරවගෙන දන් දෙන්න මං කටයුතු කළා. ස්වාමීනි බොහෝ දෙනා මට අඩු වැඩි වශයෙන් බොහෝම ධනය ලබල දුන්නා. ස්වාමීනි වැඩියෙන් දුන්න අයට වැඩියෙනුත් අඩුවෙන් දුන්න අයට අඩුවෙනුත් පින් අනුමෝදන් නොකර මට උපකාර කරපු සියලු දෙනාටම එකම විදිහට පින් අනුමෝදන් කරන්න කියලා ආරාධනාවක් කළා. දැන් එතකොට අර පුද්ගලයා පිළිබඳව විශේෂයෙන් අවතක්සේරුවෙන් කතා කළේම නැහැ. ඒ සියලු දෙනාටම සමානව පින් දෙන්න කියපු නිසා ඒ පුද්ගලයා කල්පනා කළා මොහු වන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. මෙවන් කෙනෙක් පිළිබඳව මම දරාපු මතය මොනතරම් වැරදිද? මොහුගෙන් සමාව ඉල්ලුවේ නැත්තම් ඒ කාන්තේ මගේ හිස මත හෙන පතිත වෙනවා අනුමානයි. එහෙම හිතලා දානදායකයාගේ ඉස්සරහට ගිහිල්ලා කතා කරලා කියනවා, අනේ උපාසකතුමනි, මං අතින් වුණ වරදට මට සමාවෙන්න කියලා. දැන් මේ දානදායකයාට මතක නැහැනේ වෙච්ච වැරද්ද මොකද්ද කියලා. වරදක් වෙයි කියලා අර පුජ්‍යලයාගේ හිතේනේ තිබුණේ. ඉතින් ඒ නිසා සමාව ඉල්ලුවා. එතකොට අහනවා, මොකටද සමාව ඉල්ලන්නේ? මොනවද නුඹ මට කරපු වරද? ආන් එහෙම සඳහන් කරාම තමන්ගේ හිතේ තිබිච්ච කරුණු ඔක්කොම කීවා. ඒ වෙලාවේ සඳහන් කළා, මම කිසිම අමනාපයක් ඒ සම්බන්ධයෙන් ඇති කරගත්තේ නැහැ. නුඹ දුන්න ප්‍රමාණය නුඹ දුන්නේ සතුටින්නේ. නුඹ දෙන්නේ සතුටින් නම් ඒක මම සතුටින් බාරගත්තා. අනික මම ඒක අහක දැම්මේ නැහැ. නුඹ දුන්න අල්ප මාත්‍ර ප්‍රමාණය නමුත් මම මේ පින්කමට එකතු කළා. නුඹ දුන්න හාල්ලට, නුඹ දුන්න අනෙක් ධාන්‍ය වර්ග, ඒ ඔක්කොමත් මේ වෙනකොට සංඝයාගේ දානෙට එකතු කරලා වළඳවල ඉවරයි. මගේ අකමැත්තක් කමනාපයක් නැහැ කියලා. ඉතින් ඔය කතාව කිය කිය සමාව ඉල්ලන දිහා භාග්‍යතුන් වහන්සේ බලාගෙන හිටියා. එතන වැඩ කරන අන්‍ය පුරුෂයන්ගෙන් භාග්‍යතුන් වහන්සේ අහනවා, ඒ සිද්ධිය මොකද්ද කියලා. එතකොට අර පිරිස සඳහන් කළා, ස්වාමීනි මෙන්න මේ වාගේ සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ සිටුවරය කැඳවල ඇහුවා, හැබෑද සිටුවරය, මේ කියන කතාව. එහෙමයි ස්වාමීනි, මං පින්කමට අනුග්‍රහ කළේ ඒ විදිහට තමයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රතනේ දේශනා කරලා අනුශාසනා කළා, සිටුවරේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. මේ මහා පින්කමේදී නුඹ සම්පූර්ණ කරගත්ත ප්‍රමාණය සුළුයි කියලා කවදාවත් හිතන්න එපා. නුඹ යම් ප්‍රමාණයක් සතුටින් දුන්නද නුඹටත් ආනිසංස ලැබෙනවා. පින කවදාවත් සුළුයි කියලා හිතන්න එපා. පින බොහොම මහත්ඵලයි. ඒ විතරක් ද නෙමේ, ජීවිතයේ ඉඩ ලැබෙන හැම මොහොතකම සුළු හෝ පිනක් කරගන්න. ඒක සුළුයි කියලා අහකනම් යන්නේ නැහැ. හරියට කොයි වගේද දිය බිඳුව බිඳුව එකතු වෙලා මහ කලයක් පුරවනවා වගේ සුළු සුළු පින්කම් එකතු වෙලා, නමුත් සාංසාරික ජීවිතයේ සුවපත් කරගන්න මහා කුසල් කන්දක් ඒ තුළ නිර්මාණය වෙනවා කියලා දේශනා කරමින් තමයි මේ අනුශාසනාව කරන්ට යෙදුනේ. මා අව මඤ්ඤේත පුඤ්ඤස්ස, මා පමඤ්ඤේත පුඤ්ඤස්ස කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ.
පිනට අවමං නොකරන්ඩ. පින සුළුයි කියලා කල්පනා නොකරන්න කියල තමයි ඒ සඳහන් කරන්නේ. නමන්තං ආගමිස්සති, ඒ පින මම කරා නොයෙන්නේය. සුළු පින් සංසාර ගමනේ මට පල දෙන්නේ නැතිවෙයි කියල කවදාවත් හිතන්න එපා කියල කියනවා. ප්‍රඥාවන්ත වූ මනුෂ්‍යයා පිනක් සිද්ධ කරනවා නම් මා විසින් සුළු පිනක් කරන්ට යෙදුන එය මට සංසාර ගමනේ පිහිට වෙන එකක් නෑ කියලා හිතන්නේ නෑ කියල කියන ප්‍රඥාවන්තයා. පින්නතින පින පවට වඩා බලවත්. භාගිතුන් වහන්සේ අපිට මේ ශාසනයේ මුලින්ම ඉගැන්වේ පින් කරන්න කියලද පින්නතුනි? භාගිතුන් වහන්සේ අපිට මුලින්ම ඉගැන්වේ පව්කරන එක නවත්තන්න කියලා. කොහොමද සඳහන්, කොතනද එහෙම සඳහන් කරන්නේ? සබ්බ පාපස්සා කරන. මුලින් කියලා තියෙන්නේ සියලු පව්කරන එක නතර කරන්න කියලා. දෙවනියට තමයි දේශනා කළේ කුසලස්ස උපසම්පදා. කුසල් රැස් කරගන්න කියලා. ඒ වගේම තමයි පින්නතුනි මේ ශාසනයේ මුලින්ම දේශනා කරලා නැහැ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න කියලා. එහෙනම් මුලින්ම දේශනා කළේ මොනවා කරන්න කියලාද? මහා මංගල සූත්‍රයෙන් මේක කියලා තියෙන්නේ. අසේව නාච බාලාණං. මුලින්ම දේශනා කළේ බාලයන්ගේ ඇසුර නවත්තන්න කියලා. පණ්ඩිතානංච සේවනා කියලා දේශනා කළේ දෙවනියට. සත්පුරුෂයන් ඇසුරු කරන්න. ඒ කියන්නේ බාල ආශ්‍රය ඒ තරම්ම භයානක නිසා. අකුසල් රැස්වීම ඒ තරම්ම සංසාර ගමනට භයානක නිසා. නමුත් අපිට සැනසෙන්ඩ තියෙන එක තැනක්. පවට වඩා පින බලවත්. මං එක මූලාශ්‍රයක් සඳහන් කළොත්, මේ ශාසනයේ අපිට උගන්වා වදාළ බරපතලම අකුසල කර්ම කීයක් තියෙනවද? හයක් තියෙනවා. සාමාන්‍යයෙන් පළවෙනි එක ගැන මේ කාලේ කතා කරන හුඟක් අඩුයි. ඒ නිසා තමයි අපි පහක් ගැන දන්නේ. ඒ පහට වඩා බලවත් කර්මයක් තියෙනවා. ඒ තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය. මිත්‍යා දෘෂ්ටික කර්මයේ ඊටාම බලවත් සංඝ බේදයේ තියෙන ඊට පල්ලෙහි. ඉතින් ඒකට හේතු කොහොමද සඳහන් කරන්න කියන මූලාශ්‍රණං අපේ ධර්මයේ තුල පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ පැයක පමණ කාලය ඒ තරම් මූලාශ්‍ර ගැන හැර දක්වමින් කරුණු පැහැදිලි කරන්න අපිට වෙලාව නෙමෙයි පින්නතුනි. ආනන්තරීය කර්මවලට වඩා මිත්‍යා දෘෂ්ටික කර්මයේ බලවත්. අපි ඒ කාරණාව අත්හැරලා ආනන්තරීය කර්මයෙන් කතා කළොත්, ආනන්තරීය කර්මයක් යම් කෙනෙක් සිද්ධ කරගත්තොත් ඒ කාන්තයෙන් උපදින්නේ කොහෙද? අවීචි මහ නිරයේ. අවීචිය කියල කියන්නේ නිරේ පරපුරේ භයානකම නිරේ. අවීචයේ ආයුෂ කොච්චරක් තියෙනවා කියලද සඳහන් කළේ? මේවට ආනන්තරීයයි කියන්නේ ඒකනේ. න අන්තරීයයි කියන එක තමයි ආනන්තරීය කියල කියන්නේ. මොකද මේ න අන්තරීය කියල කියන්නේ? අතරක් නෑ කියන එක. මොනවත් එක්කද අතරක් නැත්තේ? පින්නතන මේ කර්මය සිද්ධ කරගත්ත පුද්ගලයෙක් කවදාහරි දවසක තමන්ගේ ජීවිතයේ අන්තිම හුස්ම පොද මේ වායු තලයට නික්ම නැතන් මුදාහරිනවද? ඒ මොහොතේ
ප්‍රාණවායුව මේ කයින් නික්මෙනවාත් සමගම එහි පිල්ලං ගහන මාත්‍රයටත් වඩා වැඩි වේගෙන් ඔහු අවීචියේ ඉපදෙනවා. එතකොට මෙලොවින් සමුගැනීමත් අවීචියේ ඉපදීමත් කියන කාරණා දෙක අතරේ මහ ලොකු ඉඩක් නැති නිසා තමයි ආනන්තරීයයි කියලා කියන්නේ. මෙහෙන් පිටවෙනවත් එහෙ උපදිනවත් දෙකම එක මොහොතේම සිද්ධ වෙනවා. එතකොට අවීචියේ ඉපදුනහම අවීචියේ ආයු කාලයේ ධර්මයේ සඳහන් කරලා තියෙන අන්තරකල්ප එකයි කියලා. ඉතින් මේක පැහැදිලි කරන්න දිග විස්තරයක් තියෙනවා. මහා කල්ප ගැන අපේ පින්නතුන් අහලා තියෙනව නේද? මහා කල්පයක් හැදෙන්න පුංචි පුංචි කල්ප තියෙනවා 256ක්. ඒ පුංචි කල්ප වලට කියන්නේ අන්තරකල්ප කියලා. ඒතර මහා කල්පයක් ඇතුලේ අන්තරකල්ප කීයක් තියෙනවා කීවද? 256ක්. අවීචියේ ඉපදුනහම අන්තරකල්පයක් අවීචියේ අවශ්‍යයි. එතකොට මහා කල්පයෙන් කීයෙන් කොටසක් අවීචියේ ඉන්න වෙනවද ආනන්තරීය කර්මය වෙනුවෙන්? 256න් එකයි. එතකොට මහා කල්පයට අනුව කල්පනා කරලා බලහම අවීචියේ ආයුෂ ඉතාම කුඩා නෙමේද? ඒ 256න් එකයි. අන්තරකල්ප 256ක් ඕනේ මහා කල්පයේ හැදෙන්න. අපි ආනන්තරීය කර්මයක් කරගත්තහම ඒ මහා කල්පයේ 256න් එකක් තමයි අවීචියේ ඉන්න වෙන්නේ. එතකොට මහා කල්පයත් එක්ක කල්පනා කරලා බලහම අවීචී ආයු කාලය ඊටාම පොඩි. හැබැයි ඉතින් ඒ මහා කල්පයත් එක්ක කල්පනා කරාම මේ එක අන්තරකල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ කොච්චරක් තියෙනවද කියලා අපේ බාහිර ධර්ම ග්‍රන්ථවල ගණනය කරලා කියලා තියෙනවා. අන්තරකල්පයක ආයුෂ මනුස්ස වර්ෂ වලින් කොයිතරම් වෙනව ඇද්ද පින්නතුනි? අසංඛ්‍ය කියන ගාන බණ අහනකොට අහලා තියෙනවනේ. අසංඛ්‍ය කියන්නේ 1.140න් ලියන ගණනක්. එතකොට මේ එක අන්තරකල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂය 1.140 ඒවා 8,640,000ක් තියෙනවා කියලා කියනවා. අන්තරකල්පයක් ඇතුලේ මනුස්ස වර්ෂ අසංඛ්‍ය 8,640,000ක් තියෙනවා. එහෙනම් ඉතින් මහා කල්පය කොහොමද? එහෙනම් මේ ගාන මතක තියාගන්න ඕනේ. මේ පවට වඩා පින බලවත් කියන එක ඔප්පු කරන්න. එතකොට මේ ලෝකේ කරන්න තියෙන බලවත්ම අකුසල කර්ම වලින් එකක් කරාම අන්තරකල්ප එකක් අවීචියේ ඉඳ වෙනවා. අපේ පින්නතුන්ට මතකද සුමන මාලාකාර සමාගමේ ගැන? අපේ භාග්‍යතුන් වහන්සේ පින්නපාතේ වඩිනකොට බිම්බිසාර මහරජුරවන්ට මල් සපේන සුමන නම් මල්කාරයා සමම්පිච්ච මල් නැලි 8ක් හැමදාම මල් සපේනවා. මල් නැලි 8ත් අරගෙන එදත් යනවා. යනකොට භාග්‍යතුන් වහන්සේ පෙරමගදී මුණ ගැහිලා කල්පනා කරනවා, විශ්ව දහත්වයේ පහළ වුණ මේ උත්තම රතනය වෙනුවෙන් මම මොනවද පූජ කරන්නේ? ඒ මිනිස්සු හැමෝම දන් දෙනවා, විවිධ පූජා පවත්වනවා, මම මොනවද දෙන්නේ? මල්කරුට දෙන්න දෙයක් නැහැ, දිලිඳු මිනිහෙක්. තීරණය කළා මේ මල් අරගෙන යන්නේ මහරජුරවන්ට. මේ මල් ටික ගෙනහිල්ලා දුන්නහම මට කහවණු කීපයක් ලැබෙනවා. නමුත් මේ මල් ටික භාග්‍යතුන් වහන්සේට පූජ කරාම සංසාරේ අති දීර්ඝ කාලයක් මට ඒක හිතසුව පිණිස පවතිනවා. රජ්ජුරුවන්ට මල් ගෙනිච්චේ නැහැ කියලා මාව රටින් නෙරපුවත් කමක් නැහැ. එහෙම නැත්නම් රාජ ආඥාව ඉටු කළේ නැහැ කියලා මං අදහවසට මැරුවත් කමක් නැහැ. අද මල් රජ්ජුරුවන්ට නෙමේ භාග්‍යතුන් වහන්සේටයි. ඒ වෙලාවේ අතේ තියෙන්නේ සමන් මල්. ඒ හින්දා සමන් පිච්ච මලින් භාග්‍යතුන් වහන්සේට පූජා කළා. අන්න ඒ පින නිසා මහා කල්ප ලක්ෂයක්
සුගතී වාසය කරනවා. වෙනස තේරුණාද? සමම්පිච්ච මල් නැලි අටක් පූජා කරනවා කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ කරන්න තියෙන ලොකුම පින්කමද? මල් පූජා කරනවා කියන එක මේ ලෝකේ තියෙන ලොකුම පින්කම නෙමෙයිනේ. එතකොට මේ ලෝකේ තියෙන ලොකුම අකුසල කර්මය කරලා මහා කල්පයෙන් 256න් එකක් තමයි දුක් විඳින්න වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සදහසිතින් මල් පූජා කරලා මහා කල්ප ලක්ෂයක්ම සුගතිය උපදිනවා. එතකොට 256 ඒවා ලක්ෂයක්ම සුගතිය උපදිනවා. මේ මූලාශ්‍රයෙන් තහවුරු වුණාද පවට වඩා පින බලවත් කියලා. පිනතින අපදාන පාලියේ සඳහන් කරනවා බණ්ඩු පුල්ලිය සහ සුදහ පින්ඩිය කියන රහතන් වහන්සල දෙනමගේ අපදානය. මෙයින් එක රහතන් වහන්සේ නමක් බදාම පිඩක් අරගෙන පුපුරපු චෛත්‍ය උඩට ගොඩ වෙලා චෛත්‍යයේ පැල්ම හොඳට පිරිසිදු කරලා අර අතේ තියෙන බදාම ටික ඒ පැල්මට වක් කරලා සෑයේ පැල්ම වහල දානවා. ආන් ඒ පිනට මහා කල්ප 90 ගානක් 91ක් හෝ 94ක් සුගතියේම වාසය කරනවා. එතකොට සෑයක පැල්මක් වහනවා කියන එක ලොකු පිනක්ද? එන සෑයක් හදපු කෙනෙක් කොහොම වෙන්න ඕනේද? නමුත් අපිට ඒකෙන් තේරුම් ගන්න කරුණු ගොඩක් තියෙනවා. එහෙනම් සෑයක් ගොඩ නැගීම කොච්චර පිංද, නඩත්තු කිරීම කොච්චර පිංද, හුණු පින්තාරු කිරීම කොච්චර පිංද, සෑ මළුවේ තනකොළ ඉවත් කරන එක මොන තරම් පිංද, මේ කාරණා එකක් එකක් ගානේ ගංගාරෝහණ පූජාවෙන් පැහැදිලි කරලා තියෙනවා. ඊට අමතරව කුක්කුට මිත්ත වැද්දගේ කතාවෙත් මේ කාරණාව තහවුරු කරලා නැවත කරුණු දේශනා කරනවා. ප්‍රඥාවන්තයා සුළුවෙන් කළත් පින වැඩෙන තැන හොයාගෙන පින් කරනවා. ඒකට දෙන්න ඕනේ ප්‍රඥාවක්. පිනතිනි දාණය ගැන සඳහන් කළොත් නමන්තං ආගමිස්සති. මේ සඳහන් කළේ පින සුළුයි කියලා කල්පනා කරන්න එපා. ඒක මා කරා එන්නේ නැහැ කියලා හිතන්න එපා කියලා. ඔය කාරණාව විස්තර කරන්න මූලාශ්‍ර සිය ගණන් පැහැදිලි කර කර කරුණු දක්වන්න පුළුවන්. පැය ගණන් මේ වචනය විස්තර කරමින් ධර්ම දේශනා කරන්න පුළුවන්. ප්‍රඥාව තියෙන්න ඕනේ ඒ පින මහත්ඵල කරගන්න. දක්ෂින විභංග සූත්‍රයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ දානය ගැන දේශනා කරනකොට පෞද්ගලික දාන කීයක් පිළිබඳව දේශනා කළාද පින්නතුනි? පෞද්ගලික දාන 14ක් පිළිබඳව දේශනා කළා. ඒ පෞද්ගලික දානයේ මුලින්ම ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. නමුත් ආනිසංස දක්වනකොට දේශනා කළේ අග ඉඳලා. පෙළගස්සනකොට මුල ඉඳලා පෙළගැස්සුවා භාග්‍යතුන් වහන්සේගේ ඉඳලා තිරිසං සතා දක්වාම. ආනිසංස දේශනා කරනකොට තිරිසං සතා කියන අග ඉඳලා මුලට ආනිසංස දක්වලයි තියෙන්නේ. තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත කීයක් මට බඩගින්නේ ඉඳ වෙන්නේ නැහැ කියලාද දේශනා කළේ? අනාගත ජීවිත 100ක්. දානේ ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. එක තිරිසනෙකුට එක දවසක කෑම දුන්නහම නිවන් දකින්නතුරු උපදින ආත්ම 100ක් තියෙනවා නම් ඒ 100ෙම මට බඩගින්නේ ඉඳ වෙන්නේ නැහැ කියලා මේ දේශනා කළේ. දුස්සීල මිනිහෙකුට කෑම දුන්නොත් කවුද පින්නතිනේ දුස්සීල මිනිස්සු කියලා කියන්නේ? බලහම සමහර අයගෙන කල්පනාව මිනිස්සු දුස්සීල නෑ, හාමුදුරුවෝ දුස්සීලයි කියලා. ඒකනේ දුස්සීල සංගය කියලා හරියට චෝදනා කරන්නේ. හැබැයි ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියනේ දුස්සීල සංගය කියලා જાතියක් නෑ කියලා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ලැජ්ජ නැති සංගය කියලා පිරිසක් ඉන්නවා, දුස්සීල සංගය කියලා જાතියක් නැහැ. මොකද දුසිල් වෙනවත් එකම සංගභාවයේ නැතුව යනවා.
එතකොට දුස්සීල සංඝ වෙන්න බෑනේ. දුසිල් වෙනවත් එක්කම සංඝභාවය නැතුව යනවා. එතකොට දුස්සීල සංඝයා කියලා જાතියක් නෑ. මේක වෙනම පැහැදිලි කරන්න ඕනේ කරුණක්. නමුත් ධර්ම දේශනාවල් මේ කාරණාව පැහැදිලි කරලා තියෙන ඕන තරම්. දුස්සීල මිනිස්සු කියලා කියන්නේ කාටද? තිසරණත් නැති, පන්සිලුත් නැති අයට කියනවා දුස්සීල මිනිස්සු කියලා. ඊළඟට ඉන්න පෘතග්ජන සීලවන්ත කියලා જાතියක්. පෘතග්ජන සීලවන්ත කියලා කියන්නේ දිවි හිමියෙන් පන්සිල් රකින්නවා කියලා පොරොන්දුවක් නැහැ. නමුත් කාටවත් කරදර නොකර ජීවත් වෙනවා. හැබැයි ඉතින් කරදරයක් කරන්න එළඹුණොත් නොකර ඉන්නෙත් නැහැ. يعني සත්තු මරන්නේ නැහැ. ඒ වුණාට දිවි හිමියෙන් සත්තු මරන්නේ නැහැ කියලා පොරොන්දුවක් දීලා නැහැ. මදුරුවෙක් වැහුවොත් ගහන්නත් පුළුවන්. ඒ වගේ පෘතග්ජන සීලවන්තයි. තව විදිහකට කිව්වොත් අපි ගංගෙවල් වල ජීවත් වෙනකොට අපි කියන්නේ හොඳ මිනිස්සෙක් කියලා. ඉතින් හොඳ මිනිස්සුયો කියන අය මේ බෞද්ධ කියන අපි අතර විතරද ඉන්නේ? විවිධ ආගමික අය අතර හොඳ මිනිස්සුયો ඉන්නවා. ඒගොල්ලන් කියන්නේ පෘතග්ජන සීලවන්ත. මෙන්න මේ පෘතග්ජන සීලවන්ත අය 1000කට කෑම දුන්න එක පෘතග්ජන සීලවන්තයෙකුට කෑම දුන්නොත් අනාගත ජීවිත ලක්ෂයක් අපිට බඩගිනි වේදනා විඳින්න වෙන්නේ නැහැ. එතකොට පෘතග්ජන සීලවන්ත අය 1000කට කෑම දුන්නොත් අනාගත ජීවිත කීයක් බඩගින්නේ ඉඳ වෙන්නේ නැති වෙයිද? ලක්ෂේ ගුණ කරන්න ඕනේ 1000. ලක්ෂ 1000න් ගුණ කරාම ඉලක්කම් කීයක ගණනක් එයිද පින්නතුනි? ලක්ෂ 1000න් ගුණ කරාම 1.8යි. දැන් කී දෙනෙකුට කෑම දීලාද 1.8ක ලාභයක් ලැබුවේ? 1000කට කෑම දීලා. එක්කෙනෙකුට දුන්නාම ලක්ෂ ගානේ 1000කට කෑම දීලා 1.8ක ලාභයක් ලැබුවා. නිවැරදිව හරියටම තෙරුවන් සරණ ගියපු එක්කෙනෙකුට කෑම වේලක් දුන්නොත් 1.140ක් ලාභයි. තේරුණාද වෙනස? නිවැරදිව තෙරුවන් සරණ ගියපු එක්කෙනෙකුට කෑම වේලක් දුන්නොත් 1.140ක් නැත්නම් අසංකේයයක් ලාභයි. ඉතින් ප්‍රඥාවන්තයා තමන්ට මහත්ඵල කුසල් ලැබෙන්නේ කොහොම දුන්නොත්ද, කොතෙන්ට දුන්නොත්ද කියන කාරණාව තමන්ගේ හිතින් විමසලා මනාව දන් දී ගන්නවා. තමන් දුප්පත් කෙනෙක් වෙන්න පුළුවන්. 1000කට කෑම දෙන එක හරි අමාරු වැඩ. නමුත් දිය යුතු සුදුසුම තැන එක්කෙනෙකුට දුන්නත් 1000ට දුන්නට වඩා ලාභයක් ලබන්න පුළුවන්. ඉතින් ඒක නිසා එතකොට නමුත් කෙනෙක් 1000කට කෑම දෙනවා, කෙනෙක් එක්කෙනෙකුට කෑම දෙනවා, මිනිස්සු මහා පිංකමක් කියලා කියන්නේ 1000ට දුන්න එකනේ. නමුත් ඉතින් ඊට වඩා ලොකු ලාභයක් අර තනි කෙනාට දුන්න කෙනා ලබලා තියෙනවා. ඒ හින්දා කවදාවත් ඔහු කරපු පිංකම බොහොම පොඩි එක්කෙනෙකුට නෙදුන්නේ කියලා පිනට අවමන් කරන්න යන්න එපා කියලා කිව්වා. ප්‍රඥාවන්තයා දන්නවා පින මහත්ඵල කරගන්නේ කොහොමද කියලා. පින්නතිනි සුළු නමුත් අපිට පන්සිල් දිවි හිමියෙන්ම රකින්න කියලා කිව්වා. මිනිස්සු පන්සිල් රකින්නවා බොහොම අඩුයි. නමුත් මේ සිල්පද පහෙන් එක සිල්පදයක් හරි අපිට සමාදන් වෙන්න පුළුවන් දිවි හිමියෙන්ම උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. මං කියන්නේ මේ එකක් මත යැපෙන්න යන්න එපා යන්න කියන එක නෙමෙයි. නමුත් ඉතින් එකක් හරි පුළුවන්නේ. කෙනෙකුට පුළුවන් මම ජීවිත කාලෙ කවර කවමදාකවත් තුන්වෙනි සිල්පදේ උල්ලංඝනය කරන්නේ නැහැ. එහෙම නැත්නම් මං කවදාවත් රාරක් උනම් බොන්නේ නැහැ. මං කවදාවත් අනුන්ගේ දෙයක් හොරකම් නම් කරන්නේ නැහැ. මේ වාගේ එකක් මත හරි පිහිටන්න. පින්නතින එකක් සමාදන් වුණත් මොනතරම් මෙලව ජීවිතේට යහපතක් වෙනවද කියලා කරුණු පැහැදිලි කරපු තැන් අපේ ධර්මග්‍රන්ථවල තියෙනවා. ඒ නිසා මේ සීල් සමාදන් වීම වේවා, දන් දීම වේවා, තුනුරුවන් වන්දනා කිරීම වේවා, ඉතා කෙටියෙන් නමුත් දවසකට වතාවක්වත් භාග්‍යතුන් වහන්සේට වඳින්න. පැය ගණන් ගුණ කී කියා වඳින්න පුළුවන් නම් අසීමාන්තික ආනිසංසයි. නමුත්
නොවැඳම ඉන්නවට වඩා නමස්කාර පාඨය හරි කියල සිහිපත් කරල වඳින එකත් මහත් කුසල්. ඉතින් ඒ වගේ මේ කාරණාව පැහැදිලි කරනකොට බොහෝ දීර්ඝ කරුණු දක්වන්න පුළුවන් දීර්ඝ කාලයක් අවශ්‍යයි. එනම් කොයි වගේද උදාහරණය පෙන්වේ? මුව විවෘත කරලා වහින වෙලාවට එළී තියෙන භාජනයකට කුඩා කුඩා දිය බින්දුව බින්දුව වැටිලා නමුත් වැස්ස ඉවර වෙනකොට ඒ කලිය සෑහෙන්ඩ පිරිලා. මේවාගේ සෑහෙන දවසක් එළිය තියෙනකොට කලිය උතුරන්ඩම පිරෙනවා, පොඩි පොඩි වෙහෙ බින්දු තමයි වැටුණේ. එනම් කුඩා කුඩා කුසල් ධර්ම එක් රැස් වෙලා නමුත් මේ සංසාරයට අති දීර්ඝ කාලයක් මට යහපතක් කරන්න පුළුවන් මහා කුසල් එකතු කරගන්න පහසුයි. ඒ නිසා පිනට ප්‍රමාද වෙන්න එපා කියලා තමයි මේ දේශනා කරන්නේ. ලද හැම මොහොතකම ජීවිතේ පිනක් කරගන්න. මහණෙනි, පින කියලා කියන්නේ සැපයට නමක් කියලා දේශනා කළේ. මේ ඉපදිච්ච හැම කෙනෙක්ම වැඩියෙන් කැමති දුකට නෙමෙයි සැපට පින්නතුනි. එනම් සැප කැමති සත්වයා වැඩි වැඩියෙන් කරගත යුත්තේ පිනමයි කියලා දේශනා කළා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාවෙන් අවධාරණය කළා, මහණෙනි පිනට නම් බය වෙන්න එපා. පින කියලා කියන්නේ සැපේට නමක්. අදට වඩා සැපයක් මතුවට බලාපොරොත්තු වෙනවා නම් ඔහු වැඩි වැඩියෙන් කළ යුත්තේ මොනවද? පිනමයි. වැඩි වැඩියෙන් කළ යුත්තේ පිනමයි කියලා භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා. මේ ජීවිතයේ සැපවත් බව අඩු නම් පෙර කරපු පින් ප්‍රමාණය අඩුවක් තමා තියෙන්නේ. ඒ නිසා වැඩි වැඩියෙන් පින් කරගන්න ඒක සුළුයි කියලා හිතන්න එපා, අවමන් කරන්න එපා කියලා මේ කාරණාව පැහැදිලි කරමින් අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව නිමා කරාම බිලාල පාදක සිටුවරයා දහසක් නයින් ප්‍රතිමන්විත අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. එමනම් වැඩි වැඩියෙන් පිනට උනන්දු වෙන්න අපේ පින්නතුන් අදහසක් ඇති කරගන්න, සුළුයි කියලා පින්කම් අතහැරලා දාන්න නැතුව කටයුතු කරන්න තීරණය කරන්න, නිතර නිතරම හැම ඉඩ ලැබෙන හැම මොහොතකම පිනක් සඳහා යොමු වෙන්න සිතුවිල්ලකින් නමුත් පිනක් කරන්න. ඒක තමන්ටම මේ සංසාර ගමනේ බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් මේ ධර්මකාරණාව අද දවසේ ලෝකයට දානය කරමින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ උතුම් පණිවිඩය ලබල දෙන්න, මේ ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ මුල්ලේරියාවේ අංක 441 ඒ නිවසේ පදිංචි ලක්මාල් ජයසේකර මහත්මා, ටීබී සඳමාලි මහත්මිය, කිත්මී ජයසේකර, සෙනෙත්මී ජයසේකර, තිසහ ජයසේකර යන දූ දරුවන් හා පවුලේ සියලු දෙනා විසින්. උතුම් අරමුණු අතර සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වුන බී ලුවිසා පෙරේරා මෑනියන්, එවගේම එච්.ජී. සෝමරත්න පියාණන්, ටී.ජේ. ජේ.ඒ. පේමාවතී මෑණියන්, කේ.ඒ. සෝමාවතී මෑණියන්, කේ.ඒ. පොඩිහාමිනී මෑණියන්, කේ.ඩී. සිරිසේන පියාණන්, ඒ. මෙතියස් රොද්‍රිගු යන මෑණිවරුන්ට සහ පියවරුන්ට අපි ජනිත කරගත්ත සියලූම පින් අනුමෝදන් වේවා කියල පුණ්‍යානුමෝදනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා මේ මසට යෙදෙන ලක්මාල් මහත්මා හා සඳමාලී මහත්මියගේ 20 විවාහ සංවත්සරයේ නිමිත්තෙන් ඒ දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ජීවිතයේ අවසන් වනතුරුම ඉතාම සමගියෙන් සතුටින් ගතකරන විවාහ ජීවිතයකින් මෙලව සුවපත් කර ගනිමින් පරලෝ සුගතිය උදෙසා කටයුතු කරන්න මේ පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය හේතු වේවා.
මෙම වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්ට පෙනී සිටින සෙනෙත්මී ජයසේකර, කිත්මී ජයසේකර දියණියන් දෙපළට රත්නත්‍රී ආශිර්වාදයෙන් ඒ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා. අද දින ධර්මදේශනාව සිදු කරන ලද දේශකයාණන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් හේතු වේවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මේ අවස්ථාවට සහභාගී වුණ ලොකු කුඩා සියලුම දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින දෙමව්පියන්ට, ගුරුවරුන්ට රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. මියගිය ගුරුවරුන්ට සහ ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් වේවා. අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක අමා මහ නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.